අන්ත සිරිදම්මහාමුදුරෝ හසන් කියන මේ සහෝදරවරු තුන්දෙනා ත්‍රස්ත මර්ධන පනත ඇතුලේ ත්‍රස්තවාදී ලේබල් එක ගහලා දින 18ක් ඉක්මවමින් ප්‍රශ්න කරමින් ඉන්න අවස්ථාව. ඒතර මොනාද මේ වසන්තලාගෙන් ප්‍රශ්න කරන්නේ? පහුගිය කාලේ මේ අර්බුදයේ ඇතුලේ තමන්ගේ දරුවට කන්න ටික දෙන්න බැරුව ප්‍රචණ්ඩකාරී විච්ච තාත්තලා මේ සමාජයේ මිනිස්සු පාරට බැහැලා ගිනි තියපු ගෙවල් ගැන තමයි වසන්තලාගෙන් ප්‍රශ්න කරන්නේ. පහුගිය කාලේ විච්ච ඝාතන ගැන තමයි වසන්තලාගෙන් ප්‍රශ්න කරන්නේ. ඒ වගේම දේපල වලට විච්ච හානිය ගැන තමයි වසන්තලාගෙන් මේ අවස්ථාවේදී ප්‍රශ්න කරමින් ඉන්නේ. අපි දැක්ක පැහැදිලිවම පහුගිය කාලේ පුරාවටම ඇදීගෙන ආපු අරගලයේ ඇතුලේ ප්‍රචණ්ඩකාරී විච්ච පිරිස් පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්න උත්සාහ කරද්දී වසන්ත සහෝදරයා වොයිස් කට්ටයක් දීලා කියනවා එතනට යන්න එපා හැමෝම ගෝල් පේස් එකට එන්න කියලා. එතනින් එහාට ගිහිල්ලා මේ රටේ ආදරණීය අම්මා තාත්තා දන්නවා අන්තරේ විදිහට යම් උද්ඝෝෂණයක් වෙනවා නම් ඒ උද්ඝෝෂණේ කිසිම ගැටුම්කාරී කලාකාරී තත්වයකට අන්තරේ ඉඩ දුන්නේ නැහැ. අන්තරේ මැදිහත් වෙලා ඒ සියල්ල සමනය කරන්න නැති කරන්න සාමකාමීත්වය ආරක්ෂා කරන්න තමයි විශේෂයෙන්ම මැදිහත් උනේ. එහෙනම් වසන්තලාගෙන් ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. වසන්තලා හැංගිලා මුකුත් කරේ නැහැ. සියල්ල මාධ්‍ය ඉස්සරහා ප්‍රචාරය කළා. මේ රටේ ජනතාවත් එක්ක ඒකට එකතු වෙලා විවෘතව තමයි මේ සියලු දේවල් කරේ. වසන්තලා මොකටද සටන් කරේ? ඒ සටන් කරේ මේ දූෂිත දේශපාලන ක්‍රමය නිමා කරන්න. පහුගිය කාලේ තමන්ගේ දරුවා කැලණිගඟට දානවද නැද්ද, තමන් ජීවත් වෙනවද නැද්ද කියන එක පවා මේ රටේ ජනතාවට, මේ රටේ අම්මා තාත්තට තීරණය කරන්න වෙලයි තිබුණේ. අන්න එහෙම පරිසරයක් ඇතුලේ මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් තමයි වසන්තලා, සිරිදම්ම හිමිලා, හසන් ඇතුළු අනිත් සියලු සමාජ ක්‍රියාකාරීන් සටන් කරන්නට යෙදුනේ. එහෙනම් අද මොකද්ද වෙලා තින්නේ? මේ ජරා ක්‍රමයේ ඇතුලේ තියෙන අවුල දැකලා ක්‍රමය වෙනස් කරන්න, මේ මිනිස්සුන්ට ජීවත් විය යුතු ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන්න සටන් කරපු මිනිස්සු ත්‍රස්තවාදී ලේබල් ගහලා මාස ගණන් හිර කරනකොට ඒ ත්‍රස්තවාදයේ වපුරන මේ දූෂිත ක්‍රමය ඇති කරපු පාලකයෝ ගෝඨාභයලා අපි දැක්කා මල් දාලා රිය පෙරහැරවල් වලින් ගිහිල්ලා ඔවුන්ව පිළිගන්න ස්වභාවය. අනේ නිසා අපි කියනවා කිසිසේත්ම මේ අරගලේ තාම ඉවර වෙලා නැහැ. අරගලේ ඉවර වෙලා නැහැ. පැහැදිලිවම ඉදිරියට මේ අරගලේ ඉදිරි දිසානතිය දැන්ටත් පැහැදිලිව නිශ්චිතව පේන්න තියෙනවා. අනේ නිසා ජාතික ජාත්‍යන්තර මට්ටමින් අපි වසන්තලා, සිරිදම්ම හිමිලා, හසල් ඇතුළු මෙහත් අනීතිකව අසාධාරණ ලෙස අත්අඩංගුවටගත් සියලු සහෝදරවරුන්, සියලු සමාජ ක්‍රියාකාරීන් නිදහස් කර ගැනීමේ අරගලයේ වගේම මේ මර්ධනය ඇතුලේ අපි අරගෙන යන මේ අරගලය, මේ දේශපාලන තත්ත්වය, ආර්ථික තත්ත්වය ඉදිරියට යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා වූ මේ අරගලය අකණ්ඩව අපි ඉදිරියට අරගෙන යනවා කියන කාරණාව මේ අවස්ථාවේදී බොහොම පැහැදිලිව කියනවා.